ආයිබෝවන් එතර ටීවී එතර ජනමතේ මා සූදානම් අදත් ආරම්භ කළ ඔබ දන්නවා එතර ටීවී එතර ජනමතේ තුලින් විදේශක ශ්‍රී ලංකේ සමාජයේ විසෙන ඔබ 2020 ජනාධිපති මැතිවරණය පිළිබඳව කොහොමද අපි ඒකරසෙ විය යුත්තේ කියන දේ පිළිබඳව තමයි කතා බහ කරනු ලබන්නේ බොහෝ දිනක අදාළ තිබුණා මේ යන දේශපාලන ක්‍රමයේ සුදුසු නැහැ ඒ නිසා වෙනසක් විකල්පයක් අවශ්‍යයි කියලා මේ විකල්පේ කොහොමද සොයන්නේ අපි බලමු අපේ විකල්පයේ වෙත යොමු වෙන්නේ කොහොමද කියලා එහෙමනම් මා සූදානම් අද දවසේදී අපි ආරාධනා කරන ලැබුවා විශේෂම විකල්පයක් කරා යන්න විකල්පයක් සිවුණු ගමනේදී වෝට ජයතිලක මහත්මයා සම්බන්ධ කරගෙන මේ පිළිබඳව කතා බහ කරන්න ආයිබෝන්ක ඉතමත් මාධ්‍යයෙන් පිළිගොන්න ලබන වෝට මහත්මගේ මා සූදානම් විශේෂයෙන්ම සඳහන් කරන ලබන මේ දේශපාලන වෙනස විකල්පේ අවශ්‍යමද ඔව් මට කිටි පිළිතුර හැටියට දෙන්න තියෙන්නේ නම් ඔව් කියන එක ඒකට හේතුව තමයි අපි දන්නවා දැනට නිදාසෙන් පස්සේ 1948න් පස්සේ අපි ඇවිල්ලා තියෙන අවුරුදු 71. ඒ අවුරුදු 71කට මගේ දෙමව්පියන් මම ඊට පස්සේ මගේ දරුවන් ඒ තුල ජීවත් වෙලා තියෙනවා. ඒයින් දැකලා තියෙනවා අවුරුදු 67ක් මේ නිල් හා කොළ කියන පක්ෂ දෙකත් ඊට පස්සේ අවුරුදු 4 මේ පක්ෂ දෙක එකට එකහුව වෙලා මේ රටට ඇති වෙලා තියෙන හානිය අපි කාටත් දැන් හොඳින්ම පැහැදිලි වෙලා තියෙනවා. මම එක උදාහරණයක් ගන්නම්. ඒක තවදුරටත් පැහැදිලි කරන්න. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා කොයිටස් මහත්මයාට ඒතර ටීවී එකෙන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව මම අර කලින් ඔව් කියන ප්‍රශ්නෙට හේතු දක්වන්නම් අපිට ඇයි විකල්පයක් හොයාගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ කියන එක ඒක පළවෙනි කරුණ හැටියට ගන්නම් අපේ මේ මෑත කාලේ ඉඳන් ගත්තොත් මෑත අවුරුදු කීපෙම අපේ ජල ජාතික නිෂ්පාදනය ගත්තොත් ඒ ජාතික නිෂ්පාදනයෙන් 95%ක් විතර වැයවන්නේ අද රටේ ණය සහ පොලි ගෙවන්න. ඊළඟ දෙවෙනි කරුණ ගත්තොත් එහෙම ඊළඟ කොටා විදේශ විනිමය ඉහළයි. අපි දන්නවා අද විදේශයේවල ජීවත් වෙන අය හැටියට විදේශ විනිමය ඉහළ යනකොට අපිට හොඳයි. නමුත් අපි දන්නවා ඒකෙන් වෙන්නේ රටේ තියෙන සෑම භාණ්ඩයකම මිල ඉහළ යන්නේ. මේකට රට ඇතුළේ ඉන්න මිනිස්සුන් පීඩනයට පත් වෙනවා තව තවත් ඒක. ඊළඟ කරුණ රටේ ආරක්ෂාව. ඒ කරුණ ගැන ගත්තම අපි දන්නවා මෑත කාලයේ තියෙන හොඳම සිදුවීම තමයි පසුගිය අප්‍රේල් මාසයේ සිදුවිච්ච පාස්කිරිදා සිදුවුණු බෝම්බ පිපිරීම. අද වෙනතුරු ඒ සඳහා කවුරුවත් වගකීමක් බාර ගන්න කෙනෙක් නැහැ. මෙවැනි තත්ත්වයකට අද රටපත් වෙලා තියෙනවා. ඊළඟ කරුණ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවාද නීතිය ගත්තොත් එහෙම අඹගෙඩි කීපයකට නැත්තම් පොල්ගෙඩි කීපයකට දුප්පත් මිනිහෙකුට නීතිය ක්‍රියාත්මක වෙනවා වගේ විශාල මුදල් හොරකම් කරපු දූෂිතයන්ට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ සමහර දූෂිතයන්ට තියෙන නඩුවලදී නඩුකාරවරු ඒ තමන්ගේ වෘත්තිය දාලා පැනලා යනවා මට මේක අහන්න බෑ කියලා. ඒ තත්වයට අපි පරිවර්තනය වෙලා තියෙනවා. එහෙමනම් අනිවාර්යෙන්ම මම කියනවා දැඩි ලෙස මේ රටට දැන් විකල්පයක් අවශ්‍යමයි. වෝට ජයතිලක මහත්මයා සඳහන් කරන අතරේ විකල්පයක් අවශ්‍යමයි මේ යන ක්‍රමවේදය දේශපාලන ක්‍රියාවලිය කිසිසේත් අදාළ නැහැ නීතිය මේ සියල්ල විනාශ වී තිබෙන්නේ කියලා. තවත් බොහෝ දේ කතා කරමින් බලාපොරොත්තු වෙතෝ යොමු වෙනවා කෙටි විරාමයක්. වෝල්ට ජයතිලක මහත්මයා සඳහන් කරන ආකාරයට විකල්පයක් අවශ්‍යයි. මේ විකල්පේ කරා යා යුතුයි. මේ තියෙන දේශපාලන ක්‍රමවේදය සුදුසු නැහැ. මේ සියල්ලට සමුදිය යුතුයි කියලා. විකල්පේ කවුද එහෙමනම්? හොඳයි. ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අද මේ වෙන විට අපි දකිනවා රට තුල 2020 ජනාධිපතිවරණය අරමුණු කරගෙන විකල්ප කියන කණ්ඩායම් ගොඩාරියක් දිවි වේගෙන එනවා. ගිය අවුරුද්දේ අපි දැකලා තියෙනවා ලංකාවේ ඉන්න විද්වතුන් ආචාර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඒ විශාල කොටසක් එක්කව වෙලා ජාතික විද්වත් සභාවක් ඇති කරලා ඒකෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිකුත් කළා මේ රටේ ඉදිරි සැලැස්මක් සම්බන්ධව රට ගෙනියේ යුතු ඉදිරි සැලැස්මක් සම්බන්ධව ඊට පසු කාලෙක
ලංකාවේ ඉන්න තවත් ප්‍රගතිශීලි සංවිධාන මේ අයගේ කතිකාවන් තුළින් නැවත මේ සංවිධානය තවත් පුළුල් වෙලා ජන පුළුල් වෙලා දැන් ඒ වගේම තවත් දේශපාලන පක්ෂ විශේෂයෙන් ඉතාමත් කාර්යක්ෂම දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම වෙනත් දේශපාලන පක්ෂත් තියෙනවා ඒ ඔක්කොම එකහො වෙලා දැන් ගොඩනැගිලා තියෙනවා ජාතික ජන බලවේගය කියන සංවිධානය. මම හිතනවා මේ වෙනත් ඔක්කොම සංවිධානවලට වඩා ඉතාමත් ඉදිරියෙන් සහ ප්‍රමුඛ තත්ත්වයේ පවතින විකල්පයේ හැටියට හඳුන්වා දෙන්න පුළුවන් ජාතික ජන බලවේගයේ සංවිධානය කියලා. මේ ජනතා ජාතික ජන බලවේගයේ ප්‍රාරම්භ රැස්වීම අගෝස්තු මාස 18 වෙනිදා පවත්වන්නට නියමිතව තියෙනවා කොළඹ ගෝල්ෆ්ස් පිට්ටනියේදී. ඒ සඳහා මම ආයතනය කරනවා සියලුම ශ්‍රී ලාංකිකයන් විදේශගතව සිටින ඔබේ ඥාතීන් හිතවතුන් දැනුවත් කරන්න කියලා හැකි අයුරින් මෙම රැස්වීමට සහභාගි වන ලෙස. වෝට ජයතිලක මහත්ම සඳහන් කරනු ලබන මේ ජාතික බලවේග සංවිධානයට පුළුවන්ද මේ එළබෙන ජනාධිපති මැතිවරණයේ ජයග්‍රහණයේ විකල්ප කණ්ඩායම් විතර ගෙනියන්න ජයග්‍රහණ කරා යන්නට? ඔව්, මම විශ්වාස කරනවා පුළුවන් වෙයි කියලා. ඇයි බැරි වෙන්නේ? පුළුවන්. ඒකට හේතු කීපයක් තියෙනවා. අපි දන්නවා අපිට අල්ලපු රටේ පකිස්තානයේ ඒ ඉම්රාන් ඛාන්ට පුළුවන් වුණා ඒ ජනතාව ඒකරාශී කරන්න, ඒ රට වෙනස් මාවතකට ගෙනියන්න. ඒ වගේ අපිට පුළුවන් වෙනවා මේ වගේ සංවිධානයකින් පුළුවන් වෙයි කියලා විශ්වාසය කරනවා මම නම්. මොකද මේකට හේතුව තියෙන්නේ එතන ඉන්නවා විශාල විද්වතුන් පිරිසක්, ඒ වගේම ඉතාමත් සක්‍රීය දේශපාලන පක්ෂයක් ජනතා විමුක්ති පෙරමුණ. එහෙනම් පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙම කළ යුතුයි අපි. ඒක හිතන්න ඕනේ. ඒක තමයි ජනතාවගේ වඩා වැදගත් වේතු කාරණේ. ජනතාව දැන් හිතන්න පටන් ගන්න ඕනේ විකල්පයක් අවශ්‍යයි. දැන් මේ රට වෙනස් කරන්න ඕනේ, වෙනස් කරගත යුතුයි කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම ඒක වගකීම වෙන්න ඕනේ ජනතාවගේ. ඒ වගේම ඒ වගකීම තියෙන්න ඕනේ විදේශගත වෙලා ඉන්න හැම කෙනෙකුගේම වගකීමක් වෙන්න ඕනේ. හේතුව ඇයි? ඒ විදේශගත වුණේ ඇයි? ඒ රටේ ඉන්න බැරි නිසා, ලැබෙන ආදායම නැත්නම් රැකියාවක් නැති නිසා ඉන්න හිතන රටක් බවට පත් කරගන්න දැන් විදේශිකයන්ටත් ඒ ගැන හිතෙන්න ඕනේ. අපි මේ රට අපි ඉන්න හිතන රට කරගන්න උවමනා කරනවායි කියලා. ඒ හින්දා අපි හැම කෙනෙකුගේම ලොකු වැදගත්කම අපේ වගකීමක් තියෙනවා මේ විකල්පය ජයග්‍රහණය තරා ගෙන යන්නට. ඒ විතරක් නෙවෙයි, දැන් අපි මේ රටට ඇවිල්ලා අපි හොයන්නේ විදේශ විනිමය. එහෙම නැත්නම් රුපියල් ඊට පස්සේ පරිවර්තනය කරගෙන මොකක් සඳහාද? අපේ මතු පරපුර නැත්නම් අපිට සම්බන්ධ අපේ අයගේ ජීවන තත්ත්වයන් සුඛිත මුදිත කරන්න කියලා හිතලා තමයි අපි මේ දවසේ ඉන්නේ. නමුත් කී දෙනෙක් ඒ ආව ගමනේ තාමත් රැඳිලා ඉන්නවද? මොකද හේතුව තියෙන්නේ මෙහෙන් ගෙනිච්චත් කොච්චර එහෙ ආර්ථිකය කඩා වැටෙද්දී එයින් කිසිවක් ඉතුරු කරගන්න බැරි වෙන තත්ත්වෙටපත් වෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිග ගිහිල්ලා ඉන්න දුප්පත් අපේ සහෝදර සහෝදරියන් අම්මලා තාත්තලා ගොඩාක් දෙනෙකුට දකින්න ලැබෙනවා. ඒගොල්ලෝ අවුරුදු 10 15 ගිහිල්ලා අහපෝ ලංකාවට එනකොට සමහර වෙලාවට ලංකාවට ඇවිල්ලා බලනකොට ඒ කරගන්න පුළුවන් හිතාගෙන ගිය දේ කරගන්නට බෑ. ඒ නිසා අපිට ලොකු වගකීමක් මේ ශ්‍රී ලංකාව ජනතාව කියා දෙන්න අපිට වගකීමක් තියෙනවා. ඒ හින්දා තමයි මේ පණිවිඩය මෙහෙම යවන්නේ. ඒ විතරක් නෙමෙයි, අපි අද පිළිගන්න ඕනේ අපි හැම වෙලාවෙදිම අපේ රටේ ජාතීන් හැටියට ජාතිවාදය ඇවිස්සෙනවා. ඒ ජාතිවාදයේ ඇවිස්සෙන එක වළක්වලා ශ්‍රී ලංකීය ජාතියක් කරගන්න මේ මුළු රටම ශ්‍රී ලංකේය ජාතියක් හැටියට නැගී සිටින්න පුළුවන් වාතාවරණයක් හදන්න මේ දේශපාලන පරිවර්තනයක් අපි කළ යුතුම වෙනවා. එහෙමනම් අද දවසේදී උවමනාවටත් වඩා වැඩියෙන් සිතන්න ඕන තැනකට අපිපත් වෙලා තියෙනවා. විකල්ප බලවේගයක් හරහා මේ රට දියුණු තත්ත්වයකටපත් කරලා අපේ
මතු පරම්පරාවට මේ රට බාර දෙන්න. ස්තුතියි. ඔබට ජයතිලක මහත්ම සදාන් කරන ආකාරයට විකල්ප බලවේගයක් කරා මේ රට ගෙන ආ යුතුයි, මේ දේශපාලන ක්‍රමවේද වෙනස් කළ යුතුයි, ඒ සඳහා විකල්පය ජයගත හැකි කියන තේමාව තමයි ඔහුගේ මතෙවිදී බොහෝ දේ ඔබටත් හිතන්න අවස්ථාව ලබා කර දෙමින් අදට ඊතර ටීවී ඊතර ජනමති මාසූදාන සමුගිරෙන් ප්‍රාර්ථනා කරනු ලබනවා සැමට ජය සතුට. සවන් පිනයි ඉතිර ටීවී.